ෝන්්‍රඩස් ඉතිං හද වීඩ එක අරගෙනාවේ ඔගොල්ලොන්ගේ දැනුමට ඉතාමත් විශේෂ දේවල් ටිකක් එකතු කරන්නඒ ඇන දැන් ඕගොල්ලො ගොඩක් දේවල් ගැන හිතන් ඉන්න විදිියනෙවෙයි ඇත්ත කතාව දැන් මමාද වීඩුව එක හදන්න හේතුව තමයි මම ඊයේ දාපු විඩුව එකට කමෙන්ට් එකක් දාලා තිබුණ මෙන්න මේ මොකක්ද රූප කියලා ඔන්න මොකක්ද TV එකක් කන්න කෙනෙක් youtubeදකි එයා කමෙන්ට් එක දාලා තිබුණන මෙන්නම හෙමයි මයිඒ ට්‍රේඩ් කරගෙන එකන ඒම වීඩ කරගෙනාවේ ලොස් නොව ට්‍රේඩ් කරන්න රිස් මනේච්මන්් කරන්න දේවල් ටිකක් ගැන. එතකොට ඒකටය කමෙන්ට් එකක් දාලා තිබුණා ම කිව එකන්නේයට කිව ම කමෙන්ටි එකක් දාලා මේ මාජිින් ඇට කන්න විදධ ගැන විඩ එකක්ගෙන්න්න කියලා. ඉට පස් එයා කිව්වා ගේන්න හැබැයි ට්‍රේඩ් දහයක්වත් දාලා පෙන්න්නන්න කියලා කිව්වා. ඉට පස්ස එයා කියනවා ඒදානෙ එක ට්‍රේඩ් එකට ඩො සියක් වත්දාන්නලු එකැ පොඩිපොි ගන් දා වැඩන් නැතිරු. ඉටපස්ස කියනවා හරි ට්‍රේඩිින්ං කරන්න පුළුවන්නන් YouTube කරන්න උන්නදුු. හරි එකත් ඇත්ත. ඉටපස් එයා කියනවා හේවාගේ හොඳ ඩෝ‍රේඩ් හයක් විතරදාලා පෙන්නන්නලු හෙහෙම කියලා එයා කියනවා. එයා කියන කතාව මම, ට්ක්ෝොල්වට පැදිලි කල දෙන්නම් ඉතින්යාට ප්‍රශ්නයන්නේ දැන් මේ ප්‍රශ්නය තවායට ඇති සමාර විට ම මේ ගැන චුට්ටක් කතා කරන්න ඒන්න ැ මම ගොඩක්යාට ස්තුති කරාගේ නොලේ එච්චගේ මට්ටම මට චුට්ටක් පෙන්වටේ කියන ම දන්න මේ බල්ල ෝඩියන්ස එකක සාන ඉති හුණ දැනුම් ට්මකි ො කියන්න ම දන්න ඒතිං ඒ එක නිසාඒකට ආන්සේක විදියට මම මොලින්ම කියන්න ඕන ට්‍රේඩිං කියන්න මොකක්ද කියලා මේ කිසි දෙයක් මොකක්ත් රිිපරන්ස් කරගෙන හද ීඩියෝ එක නෙවෙේ ම කියන්නේෙ මගේ අදස එකොට ඇත් අදහස මීට වඩා වෙනස් වන්න පුලුවන් සමාහරට මේ කියනදේ අම්තක්දුරකට හරි වෙන්නත් පුළුවන්. දැන් මම කියන විදිට මම හිතන විදියට ට්‍රේඩිං කියල කියන්නේ ඉන්වස්ටමට් මෙතඩ් එකක්. එකන්නේ ආයෝජන ක්‍රමයක්. එතකොට ඔයා ගාව ආයෝජනය කරන්න මුදල් තියන්න ඕන. ඒත් දානන් තන් අයෝජනි කරන්නු මුදලට හරියන්න තමයි ඒගේ ලෝස්ට්‍ර එක හරි ෆ්‍රොෆිට් එක හරිවාට ලැබෙන්නේ. දැ හිතන්න දැඟ මෙහෙමයි. අපි ගන්නවනේ ලෝකන්න හොඳමආයෝජජකය විදිට කවුද නමදිනාගෙනඉන්නේ ලෝකන්න හොඳම ආයෝජකය විදිට. පිළිගැනීම තියෙන්නේ ඕෝරන් බෆට් කියන මහත්ත්‍යය තමයි ලෝකන්න හොඳම ආයෝජකයක් කියලා. එතකොට ෝරන් පෆට් මහත්තයාගේ ආගට් එකෙන තඟයා කියන විදියට, ඔයා ගාව තියෙන කැපිටල්කින්මඔයාට සියට බිස්සක් තිහක්වත් ඔවාට අවුරුද්ධකට ග්‍රෝ කරන්න පුළුවන්න්නම් ඒක හොඳ ආයෝජනයක් කියල තමයි ොරන් බවන් මහත්ත්‍යය කියන්නේ එතකොට දැන් මම හිතන්න මෙන්න මේ දියට දැන් ලංකාවේD එක දැම්මත් මේ දවස්සල සියට විස්්ත් විසිපහ තර ගාක් ගවනවා ඒ එක ඇත මම ට්‍රේඩිින්න් කරලා බලාපොරොත්තු වෙන්නේ මම මෙන මේ බයිනෑන්ස එකට දාලා තියෙන ගාන වගේ ම ටඩින් කරන්නම ට්‍රඩිංගල්ට දවල්තින ගාන වගේ සීයට. පනහත් හැටත් අතර ගානක් අවුරුද්ධට ග්‍රෝකන්න එක විතරයි මගේ ටාගට් එක. එතනින් එහාට කිහිල්ලා දවසට ඩොල සීයක් හොයන්න දසට ඩොල සීයක් දෙසියක් හොයන්න මගේ ටාගට් එකක් නෑ. මම ගොඩක් වෙලාට කරන්නේ රිස් එක මැනේෂ් කරගෙන සාමාන්‍යෙන් දවසට සාමාන්‍ය ගානත් ට්‍රඩින්ංවලින් හොය එක විතර ත එයා ගිහිල්ලා දැඟෝගොල්ල ඇතටම. ලංකාවේ මේ වෙදදි ට්‍රේඩිංහලට බල් ඇක් හැදිර නතියන්නේ එකන්නේ ටික් ඔයාල ටික්ටෝ එක ගියත් යු එක ගියත් ලස්සනනි කොල්ලොන්ගේ හදවතට වදිනසිින්දුවත් දාලා තමන් ටික්ටෝක් එක එකැෙවලේ බයිනන්කගේ ලයිු ට්‍රේඩ් එකක් දාන්න ොල සියත්ද දෙසිියත්තුන්සියක් ප්‍රොෆි් ඉතිං ඔයාල හිතනවා මගේ ඩේලින් කම්ම එක කිය යා දම්ම අම්මට සිර නියමයිනේ මටත් මේ වගේ ලොකු ගානක් දවසර හොයන්න පුළුවන් ම ඉටවස යාල දානවා කාරල් ෆොට රෝමයෝදානවා. ඉතින් යාලගේ මනසේ චිත්තරූපයක් ගොඩනගෙනවා. ට්‍රේඩින් තමයි නියම ගොඩයන්න ඩොළ දාහයක් දා අදම පටන්ගන්නවා සියයක් දා අදම පටන්ගන්නවා මාසිෙන් එඩල සීය දාහක් කන්නවා ඒග මාසේඒ දා දහ දහක් කරලා වාහනයක් ගෙනවා. ඉතිං මෙම මේගේ කමෙන්්දාන කටයෙකි ගැන්නේ එ එෙම ලාපොරොතුකින් වෙන්නඇති. වට එඉන්නේ එතකොට ආයෝජනයක් කියන්නේ මොකක්ද ට්‍රේඩිං කියන්නේ මොකක්ද කිය එක කැන මම දන්න දැනුමක් තියනෙනවද නැද්ද කියලා එතකොට මම කිව්වේ ඔයාලා ට්‍රේඩිං කරනව නං ටාකට් එකක් තියාගන්න ඔයාගේ තියන කැපිටල් එකගේ සියට පනහක් හැටක් හැත්තෑක් කොගේ ගානක් ඒලි ග්‍රෝ කරන්න එක හේතු තමයි ම දැන්රයියේ දාපු ඉඩුවකෙදි ම කිව්වන්නේ ට්‍රේඩ්හකට එන්ට වෙද්දිී ඔයා ා තියන ෆුල් කැපිටල් එකම දාන්න එපා තියන පිටල්ලින් සියයට දෙකක් තුනක් වගේ ට්‍රේඩ් එකට සියට් දෙකින් තුනකින් වගේ ට්‍රේඩ් එකට එන්ටවෙන්න කියලා මම කිව්වා අන්න එක නිසා තමයි යා කිය ොලො සියක් කද්දාලා ට්‍රේඩි වලට එන්ටවෙන්න කියලා. ඉතිං අන්න එහෙම ට්‍රේඩ වෙන කට්ටිය තමයි එක්මටම තමන්ගේ එකුන්් එක වෝ් කරන්නේ එක එක දෙයක් මේ විඩ අන්තිමයට කම්බලන්න වාගේ දැනුමට දේවල්ටිකක් එකතුවයි. හරිද දැන් ලංකාව පෝස් මමාකට් කරන්න කට්ටියෙෙන් න ඒ එකට්ටිය කරන්නෙම ටික්ටොක් එකට හොඳ ලොක ට්‍රේඩ්ඩික්දදාලා ඒකටක්ගාලා ින් කෝඩයක්ක්රගෙනත් සසිදුවද දාලා දානෙක නමුත් ඒ ඒ ඒකටියගේ ම තම යහගන්න එක සත්‍ය සතිතාවය නමුත් එහම ට්‍රේඩ් කරලා ්‍රොෆිට් එකක් එන්න පුළුවන් ඒවගේම ලොස්ට් එකක් කියන්නත් පුළුවන්ඒ දෙපැත්තක් තියනවා ඉතිං ඇත්තටම ඇත්තටම මේ ලෝක කිසි කෙනෙක් නැහැ මාගට් එක අපේ ද ඩව්ේද කියලා හරියටම කියන්න පුළුවන් කෙනෙක් දැන් ඔයා හිතන්න ඔයා ගාව තියෙනවා ඩොලර් මිලියනයක් බිලියනයක් වගේ ගානක් තියෙනවා. එතකොට ඔයාට හිතර සිතුවිල්ලක් එනවා මම දැන් මෙන්න මේකෙන් බිට්කොයින්් බයි කරනවා කියලා. මේලාේ දැන් බිටකොයින් බයිගන්නව කියලා ඔයාට සිතුවිල්ලක් එනවා ඩොල බිලියනයක් තියෙනනොයා. ඔයා කරන්න ටක්ගාල කිහිල්ලා. එක හරිමක ක් චේජදයහකින් ඔයාඒ ොල බිලියනේ බිත්කොයින් බයිකන එකකටමකක්ද වෙන්නේ මාගට් එක එක පාරට අප එකට යවා ඩොල බිලියනක් යනිටඩ වැඩිගාන කෙතන්නක එක පාරට අප එකට යනවා එතකොට දැන් ටෙක්නිිකල් නන් ලයිස් කරන්නටිය ටියත් කම් ියස් එක පාරට මමාගට් එකක් වෙනවා. ඉට පස්සේ එයාගේ ටාගට් එක යාගේ දැන් සියයට විස්සක් එයාියයට දහයක් විතර එයා හදාගත්තර වසේ ඒ දාපුගෙන එක පාරට පු කැපිටල් එක ටක්්ගලා සෙල්ල දානවා එතකරමකද වෙන්න මාකට් එක පාරට කඩා වැටෙනවා ඇතකොට මේ ටෙක්නිකල් ඇනලයිස් කරා කියලා මොන ඇලයිස් එකක් කල්ලවත් මාකට් එක හරියට මක් වේ ද ඩව්නේද කියලා හරියටම කියන්න බෑ. නමුත් එක්නිිකල් ඇනලයිස්සලා යම් ඇකිවුරසේකක් තියනවා එක සපොඩ්ලයින් රසිටන් ලයින් සියට හැටක හැත්තයෝකගේ ඇකවුරසේ එකක් තියන එක සියට සීියක් තියෙන කියලා හිතන්න බෑ කොයි ොහොතේ මොන පැත්තට ඇයිද කියන්න බැමකෝ එක තියෙන්නේ ඒ වෙලාවේ ඉන්වස්ට් කරන ඉන්න ඉ එකන් ලොකු කැපිටල් තියෙන කට්ටියගේ සිතුවි මත තමයි ඒය තියන්නේ යාලබයිකරොත් මාකට් එකක් වෙනවා එයාලා සෙල් කරොත් මාගට් එක ඩවන් වෙනවා එතකොට ඔයාලට ආකට් එක තියාගත්තං ඇති අවුරුද් දෙකට මෙනි මේ ගාන ග්‍රෝ කරන කියලා වැඳගත්මතේ තමයි ලොස් නොවී ට්‍රේඩ් කරන එක නැත්තං ලොස්් එක අවම කරගෙන ට්‍රේඩ් කරන එක එතකොට ඒගව ප්‍රශ්නය ටඩි ම දන්නේ නෑ කිය කියලා තියෙනවා එයා හරි ට්‍රේඩිං මම පෙන්න්නන්නම් ම ට්‍රේඩිංවලට ආයකවද්ද කියලා ඒ ැන්නේ මුලින්ම ක්‍රප්ටෝකරන්සිවල්ට ම ආවේකවද ගැන් ම සාමාන්‍යෙන් YouTubeු වීඩිය කරද්දි ටක්ගාලා මගේ තම්මනෙල්ල ෙදල් තින ෆික එකටනුව. පටන්ගත්තක මං කතා කරනවා අදල්ද වල්ටික පැහදිලි කරලා මම වීඩියග කන ොම සාමාන්්‍යෙන් බයිලගන්න වෙලාගන්නන්නේ නැති නිසා හෝගොල්ල නොදන්න දේවල් ගොඩක් තියනවා මම චුට්ටක් අදවිඩගේෙ දව පෙන්න්නම්. හොන මම මගේ කොයින් බේසක මං යාලත්තක ශෂයා කරන්නකු. මම ට්‍රේඩිං වලට එන්නේ දෙදාස් දාහතරේ ඒ කොයින් බේස් ක් චන්ජ කහතමයිම ්‍රේඩින් අදුරගන්න බිට් කොයින් අඳරගන්නන්නේ කොයින් බේකහරමගේ ඔන්න ස්ට්‍රිට යන ම තියෙනමගේ කොයින් බේස එකේ හිස්ට්‍රියක ගොට ම ක්‍රප්ට කරන්සි වල පලවෙනි ඉන්වෙස්ට ෙන්ට් එක කල්ලා තියනෙ දස් ඔක්ටෝම්බර් හරවෙනිද ඒ ොල තුනක ම බික්කයි යිරල යනවා ට පස ආ පහ ක් ෝම්බර් මාස හතුන්වෙනිද ම ොල එක බික්කොයින් බයිකරන්නවා එට පසේ දස්දා හතරේ නොවම්බර් මාසි සිහයෙන්ද සත පනස්නමේ ික්කොයින් යිකරන්නවා ඉට පස පහු දෙෙසම්බර් පස්සේද ොල තුනක බිටකයින් බයිරන්නවා. එතකො හොමන්දස් හත මයි ක්‍රප් කරන්සි වලට එෙන්නේ මුලීම ික්කොයින් බයිරන්න දාස් දාහතරේ. එතකොට දාස් දාාහතරි මයි විදියට මගේ ඒ ක්‍රප්ටොකරන්සිටික ස්ටේක් කරනවා. ආපහු දෙදස් පාලවේ ජනවාරි දද ො දහක බයිගන්න එ එකකරනම ටෝටරි ඩොලා විස්සකවගේ ්‍රප්ට කරන්සි යිකරල තිෙෙනවා දෙදස් පහලව දාහතර කාලයේ. හොනේ ඊට පස්සෙේ මම අපහු චුට්ට කොන්නමං උඩට ගන්නවා. දෙදස් විසියකේ අගෝස්තුවල පොඩ්ඩක් බයිගල්ල තියනවා පහුදදාස් විසයකේ අගෝස්තු දහතුන්වැනි ධාර දාපු ත්‍රප්ටෝකරන් සිටික විද්‍රෝගරල තියනවායි කියැන ඩොල ම විසි පහක් වගේ දාලා ඩොලතුන් සිය දහටක් මෙතන විද්‍රෝ කරලා තියනොව තියෙන්නේ ඒක හිස්ට්‍රියක මෙමගේ කොයින් බේස් හිස්ට්‍රියේක එතකොට දෙදාස් දාහතර තමයි ට්‍රේඩිං පටන්ගන්නේ ඊට පස්සේ ඒ කාලය ඇතුත දෙදස් විසක වෙනකං ෆෝරෙක්ස් වගේ දේවල් කරා තාව ගොඩක් දවල් කරා ඉතින් හොය කාලේ ඇතුළට මම යම්කිසි අත්දැකීම් ප්‍රමාණයක් එකතු කර ගත්තා. ඒවගේ මීට වඩ දැන තියන පුුව ිපට රන්සිවලටාපු කෙනෙක්න මටඩ ට වඩ ලොක දනමක් ය පුුවන් ම පිගන්නවා. ඊට පස්සේ හියටියබ් කරන්න මොකද කියලා හනවා. මම YouTubeුටබ් කරන්න පටන් ගත්තේ දෙදස් දාහතරේ. ඒ තමයි මුලින්ම බලාලින් සල්ිහෝයනි දියගෙන මයි මුලින්ම ය එකක දැන් ඒත කොට එදා ඉන්දන් දෙ දස්දාහතරින් දම් හවුරුදු අටක වගේ කාලයක් මමඒක විනෝදංශයක් දිට මම ගඩක් කැමැත්තෙන් කර දෙයක් තමයි YouTube කියන ඇදිය පටන් ගත දෙකත් ත්‍රඩිින්ග හිද පටන් ගත දෙයක්කත් නෙවෙයි මේ මගේ ට්‍රේඩීින් ගන කතාරන්න චැනල්ලකුණට මමෆයෝ ගෙන කතා කරන්න චැනල් සහතව මගේ චැනල්ස් තියනවා.ඒ ගොට මං ඒ චනල් මේ චැනල්ගේ ප්‍රමෝට කරන්න හොයාගෙන බලන්න කට්ටිය බලයි ඒකමට ප්‍රශ්නයන්නෑ. එකොට මේ එක මගේ එකම චනල්ල එක නෙව එකොට ඒක එහෙමයි ඉතිං YouTubeු කරන්නේ මගේ විනෝධාංශයක් ඉදිට මම ඇත්තනම දස් දාහතරිඳන් කරන දෙයක්ඒ එතකොට ඒ ගැන එයාට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා එතකොට ඉති එයා ඒවගේ කමෙන්ට් එකක් දැම් මේ ට්‍රේඩිං ගැනවත් මම ගැනවත් නොදැන කියලා මම හිතනවා ඉතිං විීඩියුවේ එක ේදවාල දැ ගන්න න දේතමයි ්‍රන්න එ එක කියන්නේ ටික්ටොක් එක කෝස් කරන්න කට්ටිය මේක මොන විදියට ප්‍රමෝට් කරනොද කියන්න ම දන්නේ නෑ. හරිද එතකොට අනිත්දය තමයි මාකට් එක අපවෙේද ඩවන්වයිද කියලා කිසිම කෙනෙක්ට හරියටම කියන්න බෑ. හැබැයි පහුගේ මාකට් එකක් අරගෙන ඒ ටෙක්නිිකල්ලන ලස්ස එකක් දාලා මාගට් එක මෙදා මෙන්න මෙහෙමනා කියලා ඒ පහුගේ මාගට් එකක් අරගෙන පෙන්න්න නඒ එක ගොඩක් ලේසිේ නමුත්. ඇත්තට මේක කරන්න කියාම ටිකක් අමාරුයි. එක තමයි ඇත්ත කතාව. නමුත් ඒ ස්ටටජි හරිියන්න තියෙන සම්භාාවතාවේයට හැටත් හැත්තෑවත් අතර වගේ ප්‍රමාණයක තියනවා.ඒ එක දෙයක්. අනිත්දේ තමයි ඔයාලා ට්‍රේඩින්ග රන්න න දන්ට්‍රේඩිගලට මුලින්ම නවන ස්පොට් ට්‍රඩින්ග කරන්න කිය ගොඩක් ටියකිවුවට පොටි කපිටල්ගක් තියනවා ස්පොටඩින් කරන්න එපා. එකට හේතුව තමයි ඔයා ඩොල දහයක් දාලා ස්පොට්ට්‍රඩිම් පටන් ගත්ත කියන්නකෝ බිත්කොන්න එක හැට නමදාහට ගේබ දාසි ඳදම් මාකට් එක ඩවන්ටරෙඩ් එකන තියන්නේ. එතකොට හරියට බොටම් එකක් ටච්වෙනකං මේ දේ කරන්නේ යන්නන්නේ එපා දැන් මෙ මෙෙම කතාවක් තියෙනවා ලබන අවුරුද්දේ දෙ මාකට් එකක්්වේ මාකට් එක තිස්දාහට හතරිසිදාහටනත් අපවේවි නමුත් ෆන්ඩමෙන්ටෙල් වශයෙන් ලබනවෞෘද්දි තමයි කියන්නේ එක රේට්හයි එක නාතර කරන්න කවද සහ ඒගේ තීරණ දෙන්න තියෙන ඉස්සරහට එතකොට රේට්හයි එක ඉස්සරහටම කෙරෙන්න කෙරෙන්න කරන්න මගට් එක ඩෞව්න්න්න පුලුවන් හරිද. ඒක නිසා ඉස්පොට් ්‍රේඩිින්න් කර එක රිස් එකක් තියෙනවා පටන්ගන්න කෙනෙක් ඩොලහයක් දාළකරොත් ඔයා කොයිලාය වැටේද කියන්න මම දන්න එඒදාපු ගානවත් ගන්න පුළුවන් වෙේද කියන්න ම දන්න එතකොට ෆිල්ටර් රේඩිින්ක් ොල එකක් දාලා කරන්න පුළුවන් යාට යම් දෙයක් කරගන්න පුළුවන් ඒක පලවෙනි දේ. දදි රෙන්ම ඩ් ක් දි වාගා තියන පිටල්ලින් සිියට එකක් දෙ එකක් තුුණක් වගේ ්‍රේඩ් එකකට දාන්න මහත්්‍යයක් කිව්ව වගේ මේ ඩො සීිය දාල කරන්නේන්නේ පදම මට කියන ල සිිය සසිිය දා ්‍රේඩ් හ එකතිකට ගෙනල පෙන්න්නලු. ඉතිං එහෙම කරන්න මට අවශ්‍යතාවන්න මොකෝ මගේ ඒ ට ට ක තිනන්නේ ම තින ැපටෙල්ල ගේ සිියයට පන ට ග්‍රෝ රගන්න එක විතරයි ඔයා ඕ නං ලාංකා ච පිටෙල් එකක් තියන න ංකා න තර ෝස් තියන. කෝස එකක් කල්ල බලන්න වාට පුළුවන් කෝස් විි පන්ඳාහතිල් කෝසෙක්කරාට පස දොද සියයක්ක්දාලා මාස දෙ එකතුනක් ඇතුල්ට ඩොද දාකිසිදා කදාගන්න පුළුවන් ඇතිකෙල් මහිතනවා ඉතින් ඒගේ තැනකට ිහිල්ල බලන්න සමහර විට ඒ අයට සාපේක්ෂ මට නොරේද්ජ එකක් නැතු ඇති නමුත් තියෙනදේ තේරණ විදියට පැහැදිලිවට ඕගොල්ලන්ට මම අරගෙන වා ඒක ප්‍රශ්නය ඇගේ මත් ඉග ගන්නවා තමයි අලුත්තයෙන් ඉග ගන්න දෙවල් ස්ටජි චෙක්කන්නවා ේල් ඔොල්ලුත් එක බදා ගන්නවා ස්සර හටහම හිතනත් වාගනනිච්චනල් ගන ප තව ඇතුළ ගොඩක්ද මේ ඉන්ටනට් එකෙන් මනි ඒන් කරන මෙත දෙකක් නෙමයි ට්‍රේඩින් කියල කියන්නේ මේක ඉන්වස්මන් මෙතර දෙකක් මේ අයට සල්ලි හොයන්න ඕන්නන් ඉන්ටනේගේ ඔගේ ස්කල්ල පාච්චි කල්ලා මොලින් දෙයක් එකන ගන්න තියන ෆොටෝ් වෙබ ඩිසයිනන් වගේ ස්කල්ල එකක් හදාගන්න ස්කල්ල ස්කල්ල එක ෙල් කරන ට ෆෝම් ගැන ම ඕහන තරම් සහස්ෝ කරන දිිය මේ හැම දෙයක් ගනම සිියට දාහක් නොල එච්චක දෙන්නම් මොකෝ දස් දහතුන කොළා දොලහවගේින් දම්ම මේෝ කරගෙන්න ඒ නොල එච්ක දෙන්න ඒ ජනල්ල පෙසලි මැසයිද්ධානු දව කරන්නම් ඉතිං මේක ඉන්ස්මර් මෙතයට් දෙ එකක් හරිද අන්න එක තරේ මතක තියාගන්න ඕනවාගා මොකක්හරදයකින් ඔයා ඉන්කම් එකක් ගන්නව නම් ඔයාත් ඉන්කම් එක ග්‍රෝකර ගන්න මේක මෙතයට් එකක් පමණයි මේක මේකට සල්ලි දාලා රස්සාවක් දිට මේක කරන්න හිතන් ඉන්නවනං දෙපාරක් කල්පනා කරන්න ඒ ගොඩක් අමාරු වැඩක් හැබැයි ගොඩක් මහන්සිනොත් ගොඩ එන්න බැත් නෑ ඉං ඔන්න වෙදේ වල්ටික තමයි අද වීඩුව එකින් කතා කරන්න බලාපොරොත්තු වනේ. ඉති මේඩකින් ඔයාදයක් ගත්ත නං කමෙන්ට්ක්ෂන් එක කමට් එකක් දාන්න විඩියට ලයිකක් දන්න ආයිත් මෙ වගේ කතාගන්න විඩියෝස් ඕන වනුොත් අරෙන්න්නම් ඉස්සරහටපි. නික තා කර ඩ යා රం ල ගොඩ කිස්තුූති.